2012 ඉඳලා අපි මේ ප්‍රශ්න ගැන කතා කළා. අද මේ කතා කරන සියලු ප්‍රශ්න 2016 වෙනකොට අපි කතා කරලා ඉවරයි. පෙන්වලා දීලා ඉවරයි. නැගෙනහිර විශේෂයෙන් කොට නැගෙමින් ඇති මේ අන්තවාදයන් ගැන අපි කතා කළා. ඒවා හෙලිදරව් කරනකොට පුංචිව අවධානයක් නොකරපු උදවිය දැන් මේ සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ නිින්දෙන් අවදි වෙලා මේ මිනිස්සු තුළ ඇති වෙලා තියෙන ආවේගයන් ආතතීන් බංකොලොත් වෙලා හිටපු දේශපාලනඥයෝ සහ ඒ බලවේග තමන්ගේ දේශපාලන උවමනාවන් සඳහා හිරි කිතයකින් තොරව තමන්ගේ ගොඩට ගොනු කරගන්න දරන වෑයම බංකොලොත් වෙච්ච ඇතැම් පක්ෂ දේශපාලනයට සම්බන්ධ මහලට හාමුදුරුවෝ වෙන්න පුළුවන් ගිහි දේශපාලකයෝ වෙන්න පුළුවන් දැන් තම තමන්ගේ න්‍යායපත් තමන්ගේ පැවැත්ම හදා ගැනීම සඳහා න්‍යාය පත්‍ර ගෙනල්ලා තියෙනවා කරණියට කිසිම සාකච්ඡාවකින් තොරව එක්ක කවුරු හරි ගිහලා උපවාසයකට වාඩිනවා එහෙම නැත්නම් තව කවුරු හරි ගිහලා තව තැනක මොකක් හරි කරනවා අදාළ ප්‍රශ්නයට අවධානය යොමු කළ යුතුව තිබෙද්දී ඒ අවධානය වෙනතකට යොමු කරවීම සඳහා ජාතික න්‍යාය පත්‍රය අවුල් කරමින් තියෙනවා ඒක කරන්නේ දේශපාලනඥයෝ අපි මේ කියන ඇත්ත කතාවට අදත් ඉඩක් නැහැ මේ ඇතැම් මාධ්‍ය අපි දන්නවා ඒගොල්ලෝ වෙන මැජෙන්ඩ එකක් තියාගෙන එතන ඉඳගෙන බලන්න ඕනි හැබැයි මේ ඇත්ත කතාව කියන්න දෙන්නේ නැහැ පුදුම වාසනාව මට පුදුමාකාර වේදනාවක් තියෙනවා මේ ප්‍රශ්නය පදනම් කරගෙන මේ අවස්ථාවාදී මේ දේශපාලන බලවේග හැසිරෙන විදිය දැක්කහම ඇත්තටම දුකයි ලැජ්ජයි මේ තරම් විපතක් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳා ගන්න වැඩ කරනවා වෙනුවට තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට ගේන්න ඇවිල්ලා ජාතික න්‍යාය පත්‍රය අවුල් වුණොත් ආයි අපට මේක මුදවා ගන්න ගලව ගන්න හම්බ වෙන්නේ නැහැ. සහරාන්ගේ පිපිරීමෙන් පස්සේ කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ, ඒ වගේම අපේ වහබ්වාදයට විරුද්ධ මුස්ලිම් කණ්ඩායම් මේ ඔක්කොම එක පෙරමුණකට ඇවිල්ලා මේ සහරාන්ලගේ මේ අන්තවාදයේ පරාජය කරන්න සිංහල සමාජයට වඩා උදව් කළේ මුස්ලිම් මිනිස්සු. දැන් මේ වෙන වැඩවලින් මොකද්ද වෙන්නේ? ඒ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු වෙන්න පුළුවන්. මේක මොන අපරාධයක්ද මේ කරගන්නේ මේ රටේ මිනිස්සු? එක්ක මේ ප්‍රශ්නය ගැන කතා කරපු ඒ වෙනුවෙන් බැටකාපු අපට මේකේ නායකත්වය අරගෙන ඒක විසඳන්න දෙන්න ඕන. එහෙම නේද? එහෙම කරන්න දෙන්නෙත් නැහැ. මේ නැගෙන බලවේග ටික දැක්කා. තක්කඩි විදියට තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමීව මේක ඉස්සරහින් ඇවිල්ලා හිටගෙන දැන් මේක වෙන පැත්තකට හරවන්න හදනවා. මේ ප්‍රශ්නේ කරලියට ගේනකොට ඔන්න ඉස්සල්ලාම ගෙනල්ලා ගහව මංගල බෝම්බයක් මේ රට සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒක කියන්නේ ඒක මංගල කිව්වත් එක නැත්ත් එකයි මේක සිංහල බෞද්ධ රටක් කියලා ගලේ කොටලා තියෙනවා, සෙල්ලිපිවල කොටලා තියෙනවා, කටාරම් වල කොටලා තියෙනවා, මහාවංශ ලියලා තියෙනවා. ඒක නම් අපි වාද කරන්න යන්න ඕනේ නැහැ. දැන් ඔක්කොම මංගලගේ පැත්ත ගියා. ඔන්න අවධානය එක පැත්තකට හැරෙනවා. ආයෙ ටික දවසක් යනකොට ඔන්න කවුරු හරි එකක් ගෙනල්ලා දානවා තව එකක්. ඔන්න ඊට පස්සේ ඒ පස්සේ දුවනවා. ඊළඟට ඔන්න තේරීම්කාරක සභාව දාලා මාධ්‍යයෙන් ඕක පෙන්වුවයි කියලා දැන් ඒකට බැන ඉන්නවා. ඊළඟට කිසිම සංවාදිකුත් නැහැ, සාකච්ඡාවකුත් නැහැ. මේ පුජ්‍යල තුන්දෙනෙක් ඉලක්ක කරගෙන මේ හිස් පංචස්කන්ධ තුන මුල් කරගෙන රත්නහරු ගිල වාඩින උපවාසයකට. දැන් ඒ උපවාසයට වාඩි වෙන්න තිබුණේ පාස්කුවිරිදා ප්‍රහාරයෙන් සතියකට විතර පස්සේ වාඩිලා කිව්වනම් මේ ඔක්කොම මුස්ලිම් මන්ත්‍රීවරු ටික එක පැත්තකට වෙන්න කරුණා කරලා මේ ප්‍රශ්නෙන් විසඳ ගන්න කියලා ඔන්න ඒක සාධාරණයි. දැන් මේ පුජ්‍යල තුන්දෙනාද ප්‍රශ්නේ. එතකොට මම මේ උපවාසය ගැන මේ අවතක්සේරු කරන හැම කියන්නේ වෙච්ච හානි වෙමින් තියෙන දේ. මේකෙන් වෙන්නේ අවසානයේදී මම අද කිව්වා කියලා හිතාගන්න මහා සිංහල මුස්ලිම් කෝලාහලයක් මේ රටේ නිර්මාණය වෙනවා මේ යන විදියට.